Good morning. Good morning, Pets. Good morning. Monday. ඔන්න සුපුරුදු පරිදි අපි අපේ ස්ටාර්ට් එක ගන්නවා. බ්‍රෙක්ෆාස්ට් ඩ්‍රයිව් එකත් එක්ක ඔබ මේ මොහොතේදී සම්බන්ධ වෙලා ඉන්නේ. ඔව්, ඔබ හරි. ඔබ හරියටම කීවා. Pets, අද නියමිත වෙලා තිබ්බා පාසල් පටන් ගන්න. ඔව්. දරුවන්ගේ. ඉතින් වෙන්දට වගේ හැබැයි ඒ කාර්ය බහුල තත්ත්වයක් මම දැක්කේ නෑ සාමාන්‍ය ස්කූල් වෑන්ස් එකේම අපි දකිනවනේ. ඔව්. ඇත්තටම දැක්කේ නෑ අපි. මොකද මේ 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 දෙමව්පියන් එහෙම හිත එක තැනක තියාගෙන දරුවන්ව පාසල් යවන්න බැරුව ඇති. ඇත්ත තත්ත්වේකයි. මොකද මේ හැමතුමා හිතන විදිහට 6 වසරෙන් ඉහළ ළමයි මේ බුලට් ප්‍රූෆ් නෙවෙයිනේ බස්. ඒ වගේ පොඩ තීරු ගන්න බෑ. සමහර අය මේ නෑ මෝඩ කතා කියනවනේ මේ වස්සේ. ඉතින් මේ දැන් ඊයේ හරියටම මේ දවස් 14ක් වුණා මේ 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 සිද්ධිය සිද්ධ වෙලා. ඊයේ දවසට. හැබැයි නැවතත් කනගාටුදායක ආරංචියක් අපිට මේ ගමුව පැත්තෙන් ආවා. යහස් වෙද්දි. ඔව්. ඉතින් මේ කාදිනල්තුමා පවා කිව්වා මිනිස්සුන්ට නීතිය අතට ගන්න ඉඩ තියන්න එපා කියලා. මම පත්‍රය දැක්කේ. ඉතින් මේ 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 හමුදාවක් ඉන්නවනේ බස් ආරක්ෂකංශ මේ සඳහා සියලුම දේවල් يعني ඒක සම්බන්ධ වෙලා ඉන්නවා. අපිට කා ගැන විශ්වාසය තියාගන්න බැරි වුණත් අපිට හමුදාව ගැන විශ්වාසයක් තියාගන්න පුළුවන් අනිවාර්යයෙන්. අපි දන්නවා ඒක. ඔව්. දැන් හෙට අනිද්දාට ඡන්දයක් එනවනේ. එතකොට මේවා හොඳට මතක තියාගෙන වැඩ කරන්න ඕනේ. රයිට්. මේවා මතක් කරන්න අපි දැන් මේ hina වෙලා සතුටින් ඉන්නවා වගේම අපේ හිතේ ලොකු ගැඹුරෙන් ලොකු අපේ හිත ඇතුලේ තියෙන මේ දරා ගන්න බැරි දුකක්. ඔව්. නමුත් අපි hina වෙලා ඉන්නවනේ අපි මේ ලෝකෙට මුණ දෙන්නුනේ අපි මේ වෙලාවේ. අපි හරියට මේ 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 සිද්ධියත් එක්ක අපි හරි විදියට නැගිටින්න ඕනේ. ඉතින් මේ 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 ගොඩාක් පාර්ශව චෝදනා කරනවා මේ ආණ්ඩුව මුකුත් කරන්නේ නැහැ කියලා බස්. එහෙම කියන්න එපා. සෝෂල් මීඩියා බ්ලොක් කරේ. අනේ ඔව් බ්ලොක් කරේ. එහෙම කියන්න එපා. ආණ්ඩුව යම් යම් දේවල් කරනවා. ඔව්. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා දැන් මේ 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 මම දැක්ක මේ සෝෂල් මීඩියා බ්ලොක් කරන්න කලින් දැක්කේ මම මේක. අහහ. මේ පෝස්ට් එකක් ෂෙයා වෙලා දෙනවා එමදිතුමෝ මගේ ලක්ෂ්‍යය මට කෝටියක් වටිනවා. ඒ නිසා මම මගේ ලක්ෂ්‍යය ගෙදර තියා ගන්නවා කියලා. මේ පුළුවන් නම් අර අහවල් එමදිතුමාගේ තාත්තයන් අහලා කියන්නකෝ. ඔන හරි වෙන්න තියනවාද කියලා අන්න එහෙම පෝස්ට් එකක් ෂෙයා වෙලා තිබ්බා. ඉතින් මේ ඇත්ත මේ මිනිසුන් දැනන දේවල්. ඉතින් මේ 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 අනික පැස් මේ මනුස්සකම කිසිම විශ්වවිද්‍යාලයකින් උපාධියක් විදියට ගන්න බෑ. ඒකට හොඳම උදාහරණ තමයි මේ 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 මරාගෙන මැරුණ මේ බෝම්බ මේ කාර්යෝ ටික. ඔව්. සත බහ කරන්නේ නෑනේ. තවත් සමහරු කියනවා මේ උගත් දරුවලු මේව කරගත්තේ. ආ ඒගොල්ලෝලු මේ එතකොට මේ මැරුණේ නූගත් මිනිස්සුද? කොච්චර උගත් උනත් තරන්නේ බුද්ධියක් නැත්තම් මනුස්සකම නැත්තම් මනුස්සකම නැත්තම් බුද්ධිය මනුස්සකම මේ සියලු දේ තියෙන්න ඕනේ. අනික මේ 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 දැන් මේ වැඩේ ඇතුලේ මිනිස්සුන් අවසන් එකත් පොඩි එක පියවරක්. ඔව්. මේක ඇතුලේ මිනිස්සුන් අවසන්නත් උනේ. ඒක තමයි මේ ක්‍රමවේදය ඒගොල්ලොන්ගේ. ඔව්. ඉතින් කඩුවකින් තුවක්කුවකින් ත්‍රස්තවාදය නැති කරන්න බෑ. ආ දැන් ඒ කියන්නේ ඒකට ඉන්න හමුදාව. ඒ දේවල් හමුදාව කරයි. දැන් ඔබ ඒ දේවල් කරන්න යන්න එපා. ඔබට එහෙම කැමැත්තක් නැහැ. ඔබ හමුදාවට බැඳෙන්න. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔව්. නමුත් මේ Facebook වලින් මේවා ඔස්සලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. මේ වෙලාවේ බුද්ධිමත්ව වැඩ කරන්න, කළ යුතු දේ පමණක් කරන්න. සුබම සුබ උදෑසනක්.